අයිබවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ ව්‍යාපාරික කළමනාකරු ඉන්දික ඩි සොයිසා මහතා. ඇතරම ඉන්ටෙල් සමාගම ඇමරිකාව පදනම් කරගත් කේන්ද්‍ර කරගත් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබෙන සමාගමක් සිලිකන් වැලිහි ආරම්භ වී ලෝකය පුරා තමන්ගේ ව්‍යාපාරික කටයුතු මෙහෙවා තිබෙනම සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ ව්‍යාපාරික කළමනාකරුවරයා සමගයි අපි අද සාකච්ඡාව පවත්වන්නේ. අපි ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. ඇත්තටම ඉන්දික අපි කැමති දැනගන්න දැන් ඉන්ටෙල් වගේ සමාගමක් මේ අපි දන්නවා ඇමරිකාව ලෝකයේ ලොකුම ආර්ථිකය මේ වගේ රටක බිහි වෙලා මොන වගේ ව්‍යාපාරික කටයුත්තක්ද කරන්නේ, කොහොමද සමාගමේ ව්‍යාපාරික වපසරිය? අපි පටන් ගත්තොත් එහෙම ඉන්ටෙල් ආයතනය අපි සාමාන්‍යයෙන් කියනවා කම්පියුටර් එක පරිගණකයක තියෙන මයික්‍රෝප්‍රොසෙසර් එක කියන එක. අපි සාමාන්‍යයෙන් විවහාර භාෂාවෙන් කියනොත් එහි තියෙන මොලය කියලා අපි කිව්වොත් එහෙම ඒ මයික්‍රෝප්‍රොසෙසරය තමයි ඉන්ටෙල් ආයතනය නිපදවන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙකුට කියනවා අපි කෙනෙක් පුද්ගලයෙක් අපි කියමු ඉස්කෝල ආරාමයක හොඳට වැඩ කරනවා නම් අපි කියනවා කම්පියුටරයක් වගේ කියලා. ඒ කියන්නේ දැනුම හොඳට තියෙන හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඉන්ටෙල් ආයතනය මගින් නිපදවන්නේ මේ මයික්‍රෝප්‍රොසෙසරය කියන හાર્ඩ්වෙයර් එක. එහෙ තමයි අපේ මූලිකම තව එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. හැබැයි මේක තමයි මූලිකම මේ මයික්‍රෝප්‍රොසෙසරය කියන දේ තමයි අපි නිපදවන්නේ. අපේ ඉන්ටෙල් ආයතනය දැන් අවුරුදු 55ක් පවන වෙනවා ව්‍යාපාර කටයුතු පටන්ගෙන. අපි ඩිජිටල් කැල්කියුලේටරය ඒ වගේ දේවල් තමයි මූලිකම පටන් ගත්තේ. අපේ පළවෙනිම ගලුම්කරු තමයි IBM ආයතනය. IBM ආයතනයට අවශ්‍ය කරන මයික්‍රෝප්‍රොසෙසරය නිපදවන්න තමයි අපි ඉන්ටෙල් මයික්‍රෝප්‍රොසෙසරය 386 කියන ඒ මයික්‍රෝප්‍රොසෙසර තමයි අපි අවුරුදු 55කට ඉස්සර ලෝකයට හඳුන්වා දුන්නේ. අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මෙහිදී මූලික දෙයක් තමයි අපේ එක ආරම්භක සභාපතිවරයෙක් ගෝඩ්බුම කියන පුද්ගලයා. එතුමා ඒ අවුරුදු 50කට ඉසලා අපි ඒ 50 වෙනි අවුරුද්ද ගිය අවුරුදු 2015 සැමරුවා. ඔහුගේ මේ තියරි එකක් තියෙනවා අපි මූවර්ස් ලෝ කියලා කියන්නේ. එතුමා එහෙදී කිව්වා අවුරුදු 50කට ඉස්සර මෙහි දැන් මයික්‍රෝප්‍රොසෙසර් එකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් මේ ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය වැඩි වෙන ප්‍රමාණය යන තුමයි මෙහි ඵලදායකත්වය වැඩි වෙන්නේ. මේ හැම ට්‍රාන්සිස්ටරයකම ප්‍රමාණයෙහි මයික්‍රෝප්‍රොසෙසර් එක තියෙන වසරකට මෙය දිගුණ වෙනවා කියලා හැම අවුරුද්දකම. දැන් අපි ගත්තොත් මේ අවුරුදු 50කට ඉස්සර අපි ඒ අපේ තනිකර ඉන්ටෙල් ආයතනයේ කෙරෙන කටයුතු හැම දෙයක්ම මේ ගෝඩ් මූවර්ස් ලෝ කියන එක ඒ ගෝඩ් මූව අපේ ආරම්භක සභාපතිතුමා කරපු ඒ උඩ තමයි දෙවෙන්නේ. අපි කෙටියෙන් කිව්වොත් මේ ඊට පස්සේ ඉතින් අපි පටන්ගෙන ලෝකයට ව්‍යාප්තලා අපි අද ලෝකයේ නම්බර් 1 මේ ආයතනය බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි දැන් ඔබතුමා කිව්වා මේ ඇමරිකාවෙන් පටන්ගෙන අපි කියලා අපි ආර්ථිකයන් එක බැලුවොත් එහෙම අපි ඉන්ටෙල් ආයතනය බිලියන 55ක ආදායමක් වාර්ෂිකව තියෙන ආයතනයක්. අපි වැත්තොත් අපි ලංකාවත් එක සංසන්දනාත්මක කරොත් අපේ ආර්ථිකයත් ඒ හා සමානයි රටක් වශයෙන් ගත්තොත්. ඒ කියන්නේ උතුර හිතා ගන්න පුළුවන් අපි මේ ව්‍යාපාරය කොච්චර දුරට ගියද අපි රටක්. ඒ වගේම අපේ දැනට ඉන්නවා 120,000කට ආසන්න සේවකයන් පිරිසක්. මෙයින් වැඩිම 60%කට 70%කට අධික ප්‍රමාණයක් ඉන්නේ ඉංජිනේරුවන්. ඒතකොට මෙහි අන්තර්ගතය තමයි අලුත් දේ සොයා ගැනීම, අලුත් දේ අලුත් නිපුණියම් කිරීම. මොකද ඒ තමයි කරන්නේ. එතකොට මේ ඔක්කොම අතර ගත්තොත් එහෙම විශාල ව්‍යාපාරයක් අපේ කරන දේ තමයි අලුත් තාක්ෂණය ලෝකෙට හඳුන්වා දෙන එක. ඉන්දික ඉතාමත්ම වැදගත් ඒ වගේම රසවත් කතාබහක් ගොඩනැගෙමින් තිබෙන්නේ. දැන් ඔබ සඳහන් කළා ඉන්ටෙල් ආයතනය මේ ආදායම ගත්තාම ලංකාවේ ආදායම හා සමානම මට්ටමක තිබෙනවා. හැබැයි 120,000ක් වගේ සේවක ප්‍රමාණයක් තමයි සිටින්නේ කියලා. ලංකාවේ මිලියන 21ක ජනගහනයක් සිටිනවා. මේ 121,000ක ජනගහනයක් කොහොමද මේ මිලියන 21ක තරම් ජනගහනයක ආදායම හොයන්නේ? මේක රහසක් තිබෙනවද? අපි කැමති දැනගන්න මේ පිළිබඳව. අපි ගත්තොත් එහෙම අපි දැන් මයික්‍රෝප්‍රොසෙසරය කියන දේ අපි ගත්තොත් මේ මයික්‍රෝප්‍රොසෙසරය කියන තමයි අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් තියෙන තියුණුම අපි කියමු සොෆිස්ටිකේටඩ්ම ලෝකයේ අද පවතින භාණ්ඩයක් මේ මයික්‍රෝප්‍රොසෙසරය. මේ හදන්නේ මොන වගේද?
අපි හිතනවා මේ හදන්නේ ගොඩාක් සොෆිස්ටිකේටඩ් දේවල් වලින් කියලා. නෑ. මේ හදන්නේ ලෝකයේ වැඩිම අත අපිට තියෙන දෙයින්. මොනවද? වැලිවලි. වැලිවල තියෙන සිලිකන් කියන දේ අරගෙන ඒ සිලිකන් වලින් තමයි මේ මයික්‍රෝප්‍රොසෙසරේ හදලා තියෙන්නේ. ඒතකොට ලෝකයේ බහුලතම තියෙන දේ අරගෙන සිලිකන් අරගෙන මයික්‍රෝප්‍රොසෙසරේ හදනවා. අපි සාමාන්‍යයෙන් විවහාර භාෂාවෙන් කියනවා දැන් අපි රත්තරන් තමයි වටිනාම දේ. අපි ඒකේ බරයි ප්‍රමාණය අතර ගත්තාම ඇත්තටම මේ මයික්‍රෝප්‍රොසෙසරය එය බැලුවොත් එහෙම ඒ බරයි ප්‍රමාණය අතර ගත්තාම මයික්‍රෝප්‍රොසෙසරය ඊට වැඩිය වටිනවා. වැලියුවෙන් හැදුවට. වැලියු එක. ඒකෙන් මුදල් ප්‍රමාණය. එතකොට සාමාන්‍යයෙන් අපි විවහාරයක හඳුන්වනවා බ්ලැක් හෝල් කියලා. ඒ කියන්නේ දැන් බරයි ප්‍රමාණය අතර ගත්තාම මුදලට තියෙන. එතකොට මේ මෙහි ඒ වැලිවලයි මේ මයික්‍රෝප්‍රොසෙසරයක අතර තියෙන එකම දේ තමයි අපේ සේවක පිරිස. ඒ වැලිවලට රත්තරන් තරම් වටිනාකමක් එකතු කරලා දෙන්නේ ඔයාලගේ සේවක පිරිස. එතකොට මේ මේ සේවක පිරිස ඒ ඉන්න 120,000ක සේවක පිරිස ඒයින් වැඩි ප්‍රමාණයක් ඉංජිනේරුවන් තමයි මෙය ඒ ඒ තැනට ගෙනියන්නේ. එතකොට මෙහි තියෙන වැදගත්ම දේ තමයි ඉනෝවේෂන් කියන එක. අලුත් දේ නිපදවීමේ හැකියාව. කොහොමද අපි හැමදාම හිතන්නේ අපිට කොහොමද අලුත් දෙයක් නිපදවන්න පුළුවන්? හෙටට අවශ්‍ය කරන දේ. හෙටට සමහර විට දැන් අපි කියනවා ඉන්ටල් ආයතනයේ සමහර විට අපි අද කතා කරන්නේ ඊළඟ අවුරුදු 5 තුල යමක් නිපදවන්න. හැබැයි මේ නිපදවන දේෙන් කෙරෙන දේ සමහරට මේ ප්‍රශ්නේ අද ලෝකයට ඇවිල්ලා නැහැ තාම. අපි එහෙම තමයි දුරදිග හිතන්නේ අපේ ආයතනය එහෙම තමයි හිතන්නේ. මෝස් ස්ලෝ වලත් තිබුණාද ඔය කියන මෝස් ස්ලෝ එකෙන් ඇත්තම කරෙන්නේ අර තියෙන ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය අවුරුද්දකට සැරයක් දෙගුණයක් වෙන එක. දැන් අපි දැන් අපි කිව්වොත් එමේ දැන් ට්‍රාන්සිස්ටර්ස් වල දැන් තියෙන දුර ප්‍රමාණය මිලිමීටර්ස් වලින් තමයි අපි ගණනය කරන්නේ. නැනෝමීටර්ස් වලින්. දැන් අද අපි අප තියෙන අද තත්වයේ තියෙන ඒ වාගේ අද අපි මාකට් එකේ තියෙන ප්‍රොසෙසර්ස් වල එය තියෙන්නේ 14 නැනෝමීටර්, ඊගාට 12 නැනෝමීටර් ඒ වාගේ තියෙනවා. දැන් කලින් තිබුණා 96 නැනෝමීටර්. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර්ස් දෙකක් අතර තියෙන දුර ප්‍රමාණය. ඒතකොට අපි මේක ලං කරපුවාම 12 නැනෝමීටර්, 10 නැනෝමීටර් ඒ ගානට එතකොට ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් අවුරුදු 5කට ඉස්සෙල්ලා ගත්ත පරිගණකයක් අද ඒ වගේ 10 ගුණයකට වැඩියෙන් වැඩ කරනවා. මොකද අපිට පුළුවන් වෙලා තියෙනවා ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය එක්කව කරන්න. ඒ වගේම ග්‍රැෆික්ස් වගේ දේවල් ප්‍රොසෙසර් එක එක්කව කරන්න. එතකොට එයින් කරන දේ වැඩිපුර යමක් කරන්න. එය වෙන්නේ දැන් අපි අපේ මිෂන් ස්ටේට්මන්ට් එක ගත්තොත් අපි කියන්නේ ලෝකයේ ඉන්න සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තොරතුරු තාක්ෂණය මගින් වෙනස් කරන්න. අප මාධ්‍යවේදයක හැටියට ඔබේ ජීවිතයට කොහොමද තොරතුරු තාක්ෂණය එක්කව කරලා ඔබ කරන දේ වෙනස් කරන්න. අපි මම වෙළඳ සම්බන්ධව කටයුතු කරන කෙනෙක් හැටියට මම මගේ ජීවිතය කොහොමද වෙනස් වෙන්නේ? ගුරුවරයෙක් හැටියට ගුරුවරයාගේ ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද? තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා. ශිෂ්‍යයෙක් කොහොමද තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා ඉගෙන ගන්න. ව්‍යාපාරිකයෙක් කොහොමද ව්‍යාපාර කටයුතු සඳහා කරන්නේ? අපි ගත්තොත් එහෙම අපි දැන් අපි මේ මාධ්‍ය ගත්තොත් එහෙම අපි ඉස්සලාම අපිට තිබුණ පත්තරය තිබුණා, රේඩියෝ එක තිබුණා, ඒකට රූපවාහිනිය ආවා. දැන් අලුත් මේ තමයි ඩිජිටල් මීඩියා කියන්නේ. හැමදේම ඉන්ටර්නෙට් එකෙන් බලනවා අපි. පිට රටේ ඉන්න අය ලංකාවේ නිවුස් බලනවා. අපිට ඕනනම් ඕන රටක නිවුස් බලන්න පුළුවන්. ඕන දෙයක් ඒ හා සැනින්ම අද බැලීමේ හැකියාව තියෙනවා. අපි වෙන්නේ මොනවද? ඒ හා සැනින්ම අපිට. ඒතකොට මේන් වෙලා තියෙන මේ මේ හැමදේකම සෑම පුද්ගලයකගේම ජීවිතේට යම්කිසි දෙයක් ඇතුළත් වෙලා තියෙනවා. අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කරන කින දේ වෙනස් වෙලා තියෙනවා. අන්න ඒක තමයි මේන් සෑම පුද්ගලයකින්ම ජීවිතය කොහොමද වෙනස් කරන්නේ? තොලතුරු තාක්ෂණ. අපි තා පොඩ්ඩක් එහාට ගියොත් එහෙම අපි කියමු වෛද්‍ය ශාස්ත්‍රයක්. අපි කියමු ඈත දුර ගම්මාන ඉන්නාට වෛද්‍ය පහසුකම් නැහැ. හැබැයි අපිට පුළුවන් වෙලා තියෙනවා මේ තොරතුරු තාක්ෂණය මගින් ලෝකයේ තියෙන හොඳම වෛද්‍ය තාක්ෂණය මේ ඈත ගම්වල අයට ගෙනියන්න. අපි සාමාන්‍යයෙන් කියනවා ඩිජිටල් මෙඩිසින් කියනවා, ටෙලිමෙඩිසින් විවිධ දේවලින් අපි හඳුන්වනවා. එතකොට අපිට පුළුවන් වෙලා තියෙනවා ඇමරිකාවේ ඉන්න හොඳම හරි එංගලන්තේ ඉන්න හොඳම වෛද්‍යවරයෙකුට තොරතුරු තාක්ෂණය මගින් මොකක් හරි තව රිමෝට් තැනක ඉන්න ලෙඩෙකුගේ මේ ලෙඩක් ගැන පරීක්ෂා කරලා බලන්න. ඒ වගේ කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට අපි ව්‍යාපාරික වශයෙන් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න, ජීවිතය බේරගන්න, ඒ වගේ හැම දෙයකටම තොරතුරු තාක්ෂණය අද පැතිරිලා තියෙනවා. මේක තමයි ඉන්ටල් ආයතනයේ මේ කරන කටයුත්ත. ඒක තමයි බලාපොරොත්තු. අපි ඒ පිළිබඳව තමයි හැම වෙලෙම අපේ මේ ප්‍රොඩක්ට්ස් නිපදවන්නේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමගින්.
විරාමයන් පසුවම නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අදාව සමග කතාබහේ සිටින්නේ ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ ව්‍යාපාරික කළමනාකරු ඉන්දිකඩි සොයිසා මහතා. දැන් ඇත්තටම ඉන්දික දැන් ඔබලා එක කොටසක් නිෂ්පාදනය කරන පරිගණකේ තවත් සමාගම් තව තව කොටස් කොටස් නිෂ්පාදනය කරනවා. මේ ආකාරයට මේ අපේ අතට එන පරිගණකයක් එක්කෝ ලැප්ටොප් එකක් ටැබ්ලට් පරිගණකයක් හෝ ඕනෑම පරිගණකයක් කොහොමද මේ ව්‍යාපාර ක්‍රියාවලිය ලෝකයේ සිද්ධ වෙන්නේ? කොහොමද මේක එකට එකතු වෙලා අපේ අතට එන එහෙම දක්වා පැමිණෙන්නේ? ඔව් දැන් අපි කිව්ව ඔබ කිව්වාගේ අපි නිපදවන්නේ මේ මයික්‍රෝප්‍රොසෙසරේ කියන දේ. මෙහි දැන් මේකේ ඉන්නවා කම්පියුටර් මැනුෆැක්චරර්ස්ලා. ඊගාවට තියෙනවා කම්පියුටර් බ්‍රෑන්ඩ්ස්. දැන් සාමාන්‍යයෙන් මෙහි තායිවානය හා චීනය අපට තමයි මේ වැඩිපුරම ප්‍රමාණයක් ලෝකයේ භාවිතා කරන කම්පියුටර්ස්. ඒ වගේම ස්මාර්ට් ෆෝන්ස් මේ වගේ හැම දෙයක්ම නිපද වෙන්නේ මේ තායිවානය තමයි එහි මූලික මේ දේ තියෙන්නේ. චීනයේ දැන් ගොඩක් තියෙනවා මැනුෆැක්චරිං ෆැසිලිටීස්. ඒ කියන්නේ ඔබ සඳහන් කරලා දැන් ඔබලා දැන් මේ 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 ඇසෙම්බල් කරනේවද නැත්නම් හાર્ඩ්වෙයාර් නිපද දැන් මයික්‍රෝප්‍රොසෙසර් එක දැන් ඉන්ටෙල් ආයතනය මගින් නිපදවන මයික්‍රෝප්‍රොසෙසර් එක අපි වැඩිපුරම හදන්නේ ඇමරිකාවේ. තමයි වැඩිපුරම හැදෙන්නේ. ඊළඟට මෙහි මේ මේ කොටස් එකව කරලා දැන් මේකට අපි කියනවා හાર્ඩ් ඩිස්ක් එක තියෙන්න ඕනේ, මෙමරි එක තියෙන්න ඕනේ, මද බෝඩ් එකක් තියෙන්න ඕනේ, කේසින් එක තියෙන්න ඕනේ, ස්ක්‍රීන්. එතකොට මේ ස්ක්‍රීන් හදන කම්පැනි වෙන මෙතන. එතකොට මේ ඔක්කොම මේ වගේ ගොඩක් දේවල් හැදෙන්නේ මේ තායිවානයේ අපට රටවල්වල. තායිවානය තමයි කේන්ද්‍රීය කරගෙන. හැබැයි ඒක විශේෂ හේතුවක් තිබෙනවද? මම හිතන්නේ අවුරුදු ගණනකට ඉස්සර මෙහි මේ තාක්ෂණය පිළිබඳ දේ අටු වියදමකින් ඒගොල්ලන්ට පටන් ගැනීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ තාක්ෂණයට අවශ්‍ය කරන මේ ලේබර් ෆෝස් එකක් ඒගොල්ලන්ට ඉඳලා තියෙනවා. අපි කියමු දැන් අපි ලංකාව සංසන්දනය කරොත් එහෙම අපි අවුරුදු ගණනකට ඉස්සෙල්ලා අපි පටන් ගත්තා මේ ඇඟලුම් කර්මාන්තය. ඊට පස්සේ මෑත ඉතිහාසය අපි කතා කරනවා මේ KPO BPO සම්බන්ධ. ඒ වගේම අපිට ඒ පිළිබඳව දැනුම කේන්ද්‍රයේ දැනුම තියෙන කට්ටියක් ඉන්නවා, يعني වර්ක් ෆෝස් එකක් ඉන්නවා. ඒ වගේම ඒ දේ මේ මම හිතන්නේ මෙයත් එහා ඒ වගේම يعني අර ඒකට අවශ්‍ය කරන එන්වයරන්මන්ට් එක හැදිච්ච රටවල්. හැබැයි බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලන්ගේද? තායිවානයේ චීනයේ? බ්‍රෑන්ඩ්ස් නෑ. බ්‍රෑන්ඩ්ස් ගොඩක්ම වැඩිම ප්‍රමාණයක් ඇමරිකාවේ ආයතන අද ගත්තොත් එහෙම මේ හැම පරිගණක බ්‍රෑන්ඩ් වැඩිපුරම බ්‍රෑන්ඩ්ස් ප්‍රමාණයක් තියෙන්නේ ඇමරිකාවේ. හැබැයි දැන් ඒ ඩිසයිනින් රිසර්ච් ඒ ඔක්කොම මේ ආයතනය මගින් කරනවා. හැබැයි මේ මැනුෆැක්චරිං කියන දේ කරෙන්නේ මේ රටවල. සමහර ආයතන තියෙනවා ඒගොල්ලන්ගේ මේවා තියෙන අය. සමහර අය අපි සාමාන්‍යයෙන් අද සීලු දේ හැම ආයතනයක්ම කරන්නේ නැහැ. ඒ තමන් යම්කිසි ප්‍රමාණයක් කරනවා, අනිත් ටික අපි අවුට්සෝස් කරනවා. ඒතකොට ඒ පිළිබඳව ඒ සම්බන්ධව සමහර කම්පැනිස් තියෙනවා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 400කට විතර විශාල ප්‍රමාණයේ ආයතන කීපයකට ඒගොල්ලෝ නිපදවනවා. අපි සාමාන්‍යයෙන් මේකට විවහාර භාෂාවෙන් කියනවා ODM ඔරිජිනල් ඩිවයිස් මැනුෆැක්චරර් කියලා. තොර මේ අය තමයි මෙය නිපදවන්නේ. නිපදුවට පස්සේ දැන් අපි සංසනාධාත්මක අපේ ශ්‍රී ලංකිකයන්ට තේරුම් ගන්න අපි කියමු අපේ විශාල වෙළඳනාමවල ඇඳුම් අපි ලංකාවේ නිපදවනවා. ඒ නිපදවන්නේ ඒ ආයතනය අපිට දීලා තියෙනවා, ඒ කියන්නේ ඒ ආයතනයට අවශ්‍ය කරන ඒ මේ ක්වොලිටි එක ඒ ඔක්කොම මැනේජ් කරලා ඒගොල්ලන් අපිට දීලා තියෙනවා. රයිට්, මේ මේ වෙළඳනාමයට අදාළ හරි කලිසම් ෂර්ට් අපිට නිපදවන්න පුළුවන්. ඒ විදිහටම තමයි අරකත්. එතකොට ඒ ආයතනය ලබා දෙනවා අපිට අවශ්‍ය කරන මේවා, අපේ ක්වොලිටි පැරමීටර්ස් මේ ටික. ඒ විදිහටම අර ආයතනය ගොලන්ට ඒවා නිපදවලා දෙනවා. අපි සංසාධනාව ගත්තොත් මේ දෙක එක හා සමානයි. ඇත්තම දැන් ලංකාවට අපි දැන් අපේ ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයක් තිබෙනවා. වර්තමානයේ ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් උපයනවා වසරකට. හැබැයි අපේ ඉලක්කයක් තිබුණා වසර 2022 වෙනකොට වසර 5කින් ඩොලර් බිලියන 5ක් වගේ ආදායමක් සොයාගන්න. දැන් එතකොට දැන් කොහොමද මේ වගේ ඉලක්කයකට යන්න පුළුවන් වෙන්නේ ලංකාවට? අපි තව අඩියක් පිටිපසට ආරම්භ බැලුවොත් අපි අද අපි සාමාන්‍යයෙන් රටක් වශයෙන් පහුගිය අවුරුදු කීපය තුළම අපිට තියෙන ලොකුම දෙයක් තමයි අපේ අධ්‍යාපන මට්ටම. අපි ඉහළ ශාස්ත්‍රතාවයක් තියෙන රටක්. අපි මේ 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 ආසියා කරගත්තොත් එහෙම අපි ඉස්සා 95%කට වැඩි ප්‍රමාණයක්
ශාස්ත්‍ර ප්‍රමාණ ශාස්ත්‍ර හැකියාව තියාගෙන පවත්වාගෙන යන රටක්. අපේ නිදහස් අධ්‍යාපනයත් එක්ක මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙනවා. එතකොට අපි මේ දැන් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ල තමයි අපි කතා කරේ මේ අකුරු හැකියාවගෙන ශාස්ත්‍රතාවයගෙන. එතකොට දැන් අලුතෙන්ම අපි කතා කරන අපි ශාස්ත්‍රතාවය තියෙනවා. අපි මොකද්ද අලුත්ම දේ? අපි ශාස්ත්‍රතාවයේ ඉහළට යමක් ගිහිලා තියෙනවා. අපි කියන IT ලිටරසි එක. IT පාවිච්චි කළා කොහොමද යම් කිසි දෙයක් කරන්නේ? අපි දැන් ඒ තමයි අලුත්ම මිනුම් දන්න. දැන් අපි ආර්ථිකයක් වශයෙන් ගත්තොත් එහෙම අපි කියනවා දැනුම කේන්ද්‍රීය කරගත් ආර්ථිකයක්. එතකොට දැන් නොලෙජ් ඉකොනොමි එක. ඒ කියන්නේ දැනුම තමයි වැදගත්ම දේ. එතකොට දැන් අපි ඔබ අහුව ප්‍රශ්නයට එනකොට දැන් අපි කොහොමද මේ දැනුම කේන්ද්‍රීයත් සමාජයකට අපි සාමාන්‍යයෙන් මිලියන 20ක් 22ක් ඉන්න රටක අපිට ඒ කියන්නේ අපිට අපේ මාකට් සයිස් එක බැලුවොත් අපි ප්‍රොඩක්ට් එකක් හදලා අප රට තුලම විකුණලා අපිට එහින් පටන් ගන්න හැකියාවක් තියේද? ව්‍යාපාරිකව අපි චීනය ඉන්දියාව වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ට මේ මාකට් එකේ විකුණලා ඊට පස්සේ ජාත්‍යන්තරයට යන්න පුළුවන්. අපිට ඒ වගේ දේවල් තියෙනවා. ඒතකොට අපිට මොන වගේ දෙයක්ද තියෙන? අපිට තියෙන strength එකක් තමයි අපිට හොඳ දැනුමක් තියෙන පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් ඉන්න පුරවැසි පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒ ලේබර්. එතකොට මේ සම්බන්ධයෙන් දැන් අවුරුදු 10කට 12කට ඉස්සර ඉඳන් වැඩ කටයුතු කරගෙන ආවා. අපි දැන් අවුරුදු 12කට ඉතර ඉස්සලා 15කට ඉස්සලා ගත්තොත් එහෙම අපිට මේ තොරතුරු තාක්ෂණයේ හැකියාව තිබුණේ 2%කට වැඩි අඩු ප්‍රමාණයක්. දැන් එය විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කරලා 150%කට අධික ප්‍රමාණයකට අපි ගෙනත් තියෙනවා. පාසල්වල විද්‍යාගාර තියෙනවා. පාසල්වල දැන් අලුතෙන් සබ්ජෙක්ට් එකක් තියෙනවා ටෙක්නොලොජි කියලා. විශ්වවිද්‍යාලවල IT උගන්වනවා. මේ සියලු කටයුතු කරලා අපි මේ ප්‍රමාණයට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් අපි ඩොලර් බිලියන මිලියන සුළු ප්‍රමාණයක් තිබුණා අපි බිලියනයකට ආසන්න වේගන එනවා. එතකොට අපි දැන් ගත්තොත් එහෙම අපේ දලජාතික ආදායමෙන් 60%කට හෝයිට වැඩි ප්‍රමාණයක් දැනට අපිට එන්නේ කොටස් තුනකින්. තේ අපනයනෙන්, ඇඟලුම් අපනයනෙන්, එතකොට අපේ මේ ගල්ෆ් වල ඉන්න අයගෙන් ලැබෙන ආදායම. අපි බැලුවොත් මේ තුනම ලේබර් ඉන්ටෙන්ස්. හැබැයි අපේ හොඳ අකුරු හැකියාවක් තියෙන හොඳ ශාස්ත්‍රතාවයක් තියෙන ජනතාවගෙන හැබැයි අපි 60%කට අධික ප්‍රමාණයක් අපි ගෙනෙන්නේ මේ ලේබර් ඉන්ටෙන්ස් ඒ වගේන් තමයි අපි ගෙනෙන්නේ. එතකොට අපිට ඊළඟට තියෙන දේ තමයි විශාල වශයෙන් දියුණු කරන්න පුළුවන් තොරතුරු තාක්ෂණයේ ලැබෙන ආදායම. අපිට දැනටම අපි බැලුවොත් එහෙම ඒ එන ආදායමෙන් අපේ ලංකාවේ ආයතන බොහොම ප්‍රමාණයක් තියෙනවා. ලෝකයේ ඉහළම ආයතනත් එක්ක සටන් කරලා ඒ කියන්නේ තරඟ කරලා දිනලා ඒ එක එක සොලියුෂන්ස් අපි ගත්තොත් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඒ වගේ දේවල් වල ලංකාවේ අය නිපදවපු මුතුකම් වලින් තමයි ඒක ඒවා පාදුවන්නේ. ඒතොර ලංකාවේ ආයතන ලංකාවේ අය ආය පටන් ගත්ත ආයතන තියෙනවා. ඒතර අපි ඇඟලුම් කර්මාන්තය බැලුවොත් ඒ වගේ අපිට මතක් වෙනවා හොඳ නම් නේ. ඒ වගේම දැන් මේ තොරතුරු තාක්ෂණයේත් අපි ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි කොහොමද මේ ආපුතනින් බිලියන 5 දක්වා ගෙනියන්නේ? මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් රජය, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, පෞද්ගලික අංශය හැමදෙනාම එක්කහුවලා විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා. අපි ඊ ශ්‍රී ලංකා කියන ඒ නාමයෙන් අපි අවුරුදු දැන් 12කට 13කට ඉස්සෙල්ලා පටන් ගත්තා. ඊළඟට 2009 තිබුණා අපිට ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසර. ඒ කියන්නේ ඒ බැලුවේ අපි කොහොමද තව ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්නේ ඒ වගේ දේවල් වලට. දැන් මම හිතන්නේ හොඳ වැඩපිළිවෙලක් හොඳ අධිතාලමක් ඒ ආයතන හැම එකක්ම එක්කහුවලා කරලා තියෙනවා අපිට මේ 2022 වෙනකොට ඒ තැනට යන්න. මොකද දැන් අපි බැලුවොත් එහෙම මේ දලජාතික ආදායම කොහොමද අපි විශාල මුදලක් එක්කහු කරන්නේ? ඒ වගේම රටේ රැඳෙන මුදලක් එක්කහු කරන්නේ. ඒ තමයි වැදගත්. නිකන් අපි හිතලා බැලුවොත් එහෙම දැන් අපි මම කියව දැන් ඉන්ටෙල් ආයතනය ඩොලර් බිලියන 55. ඒ කියන්නේ අපේ ආර්ථිකය හා සමානයි. අපිට පුළුවන් වුණොත් ඒයින් භාගයක් හරි විශාල ආයතනයක් ලංකාව තුලින් බිහි කරන්න. ලංකාවේ සෑහෙන දායකත්වයක් අපේ ආර්ථිකය දිගුණයක් වෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ ව්‍යාපාරික කළමනාකරු ඉන්දිකඩි සොයිසා මහතා. අපේ කතාබහේ අපි අවසාන භාගයට පැමිණ තිබෙනවා. ඇත්තම දැන් ඉන්දික ඔබ සඳහන් කළා අපේ රටෙත් පුළුවන් නම් අඩුම ගානේ
ඩොලර් බිලියන 55කින් භාගයක් තරම්වත් උපෙන සමාගම් එකක් දෙකක් හෝ ඇති කරගන්න අපිට ඉතාමත්ම වේගෙන් ඉදිරියට පැමිණෙන්නට පුළුවන් කියන කාරණය. ඇත්තටම දැන් ලංකාවේ මේ වන විට අන්තර්ජාල ව්‍යාප්තිය 30%කට ආසන්න මට්ටමකට තිබෙන්නේ. තවත් 70%ක් පිරෙන්නට තිබෙනවා. ඇත්තටම මේක දැන් වෙළඳපොළක් ලෙස ගත්තත් මේක ඉතා පුළුල් වෙන වෙළඳපොළක් ලංකාව තුළ. දැන් ඔබ විශ්වාස කරන්නේ කොහොමද අපේ ගම්වල දරුවන්ට අපේ ඈත පිටිසර ජනතාවට අර ඔබ කිව්වා ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න මේ පරිගණකය තුළින් ඔබලා බලාපොරොත්තු වෙනවා කියන කාරණේ කොහොමද ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න පුළුවන්? මම හිතන්නේ මම මේකට උදාහරණයක් අරගෙන කතා කරන්න. අපේ වින්ටල් ආයතනය මගින් තොරතුරු තාක්ෂණය හඳුන්වා දෙන්නේ මම තොරතුරු තාක්ෂණය භාවිතා කරලා කටයුතු කරන්න අපි වැඩ කටයුතු ලෝකයේ පුරාම කරනවා. අපි ලංකාව ගැන කතා කරොත් මම අපි ගුරුවරුන් පුහුණු කරනවා තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා පන්ති කාමරය තුල ළමයින්ට උගන්වන්න. තොරතුරු තාක්ෂණය උගන්වන්න නෙවෙයි තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා විෂය උගන්වන්න. එතකොට ඒකකොට අපි දැනට 50,000කට අධික ප්‍රමාණයකට ගුරුවරු පුහුණු කරලා තියෙනවා. අපේ ඉන්න 250,000කට කිට්ටු ගුරුවරු ප්‍රමාණය. එතකොට මේන් ගුරුවරුන්ට හැකියාව ලැබිලා තියෙනවා අවශ්‍ය දැනුම ළමයින්ට විවිධ විදියෙන් ළමයින්ට මතක තියෙන විදිහට ඒ ආකර්ෂණය වෙන විදිහට කරන්න. තව දෙයක් අපි කරන දෙයක් තමයි අපේ තියෙන ඉන්ටෙල් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් ෆෙයර් කියලා. මේක ඇමරිකාවේ අවුරුද්දකට සැරයක් ළමයි 1500ක් විතර සහභාගී වෙනවා. රටවල් 80කට කිට්ටු ප්‍රමාණයකින් ඇවිල්ලා විවිධ සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් රිසර්ච් කරලා ප්‍රොජෙක්ට්ස් කරලා මේගොල්ලෝ කම්පීට් කරනවා මේක. එතකොට ලංකාවේ දැන් අපි මේ අවුරුද්දේ යන කණ්ඩායම අපි දැනට තෝරගෙන ඉන්නවා. ළමයි 5 දෙනෙක් මේ අවුරුද්දේ සහභාගී වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන. දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපේ දරුවෙක් සහභාගී ඒ කණ්ඩායමේ හිටිය දරුවෙක් මිහින්තලේ ප්‍රදේශයේ ඒ ළමයාගේ ගෙදර කටුමැටි ගෙදරක එහි ඒ ළමයට ඉන්ටර්නෙට් මේ කිසිම අන්තර්ජාල පහසුකම් කම්පියුටරයකට මට මතක විදිහට ගෙදර ලයිටුත් නැහැ. බොහොම දුෂ්කර ප්‍රදේශයක තාත්තා ගොවියෙක් අම්මා සාමාන්‍යයෙන් දවසේ වැඩ කරලා කුලියට වගේ ඉන්න කෙනෙක් මේ ළමයා නිෂ්පාදනය කරා මේ නිහර රහින යන්ත්‍රය අපි සාමාන්‍යයෙන් ගම්වල මේ කුඹුරු වැඩට පාවිච්චි කරන මේ නිහර රහින යන්ත්‍රය මෙය එයා නිෂ්පාදනයක නිපැයුමක් කරා ඒක නිකන් ඩිජිටයිස් කළා. එයා දකිනවා හැමදාම තාත්තා ගිහිල්ලා හැමදාම උදේට කුඹුරේ කොච්චර අමාරුවෙන්ද වැඩ කරන්නේ. ඒතොර එයා හිතනවා මට මේයින් මොකද්ද කරන්න පුළුවන්. මට මෙයට තාත්තට මොකද්ද දෙන්න. ඒතොර එයා හිතනවා එයා යනවා ගම්මේ බාසුන්නෑ ගාවට. මේ වින්ක් මේ වඩු බාසුන්නෑ ගාවට. ඊගාට ගරාජ් එකකට යනවා. ගිහිල්ලා තමයි මේ ළමයා මේ කරන්නේ. ඊට පස්සේ මේ ලංකාවේ අපේ තියෙන පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි සයන්ස් ෆවුන්ඩේෂන් එක ඉන්ජිනියරින් ඉන්ස්ටිටියුට් කියන මේ ආයතන එකහුව වෙලා ඉන්ටෙල් ආයතනය මේ ලංකාවේ තරගෙපත්. ඒතොර මේන් ඇවිල්ලා මේ ළමයා අන්තිම 5 දිනාට තේරෙනවා. මේ ළමයා අන්තිම 5 දිනාට තේරලා ඇමරිකාවේ තරගයට කියලා එක කැටගරි එකකින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් දිනනවා මේ ළමයා. අද ඒ ළමයා කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. ඒ වගේම රජය මගින් ඒ ළමයට ඒ දැනුම මේ මේකෙන් දිනුවාට පස්සේ ගයක් ලැබෙනවා. ඒ වගේම මේ සියලු දේම ඒ වගේම NASA ආයතනය මගින් මේ ළමයාගේ නමින් තාරකාවක් නම් කරනවා ලෝකේ. එතකොට අපි හිතන්නේ මේ ගමක හිටිය ළමයෙක් බොහොම දුෂ්කර ප්‍රදේශයක හිටපු ළමයෙක් කොහොමද මේ ළමයාගේ ජීවිතය වෙනස් වුණේ? ඒ දෙමව්පියන්ගේ ජීවිතය වෙනස් වුණේ කොහොමද? මේ තමයි අපි බලාපොරොත්තු වෙන මේ එක උදාහරණයක්. මේ වගේ අවසාන මිනිත්තුව ඉතා රසවත් කතාවක් බහක් සිදු වෙන්නේ අවසාන මිනිත්තුව. ඔව් මේ එක උදාහරණයක්. මේ වගේ ගොඩක් දේවල් මම කිව්වේ අර අපි ඉන්ටෙල් ආයතනයේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි තොරතුරු තාක්ෂණය පාවිච්චි කළ මේක අපි කියන්නේ මේ කම්පියුටරයක් පාවිච්චි කළ කරන දෙයක් නෙමෙයි. හැබැයි කම්පියුටරයක් කියන්නේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කළ කොහොමද මිනිසුන්ගේ ජීවිතය වෙනස් කරන්නේ? එය තමයි අපේ ආයතනයේ බලාපොරොත්තු. ඔය සුදින්දික ඇත්තටම ඉතාමත්ම සංවේදී ඉතා රසවර කතාවක් අර ඒ දරුවගේ කතාව. අපි හිතනවා ඔහු අපේ රටේ දීප්තිමත්ම පුරවැසියෙක් වෙයි, අනාගතයේ අපිට අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ප්‍රබල පුරවැසියෙක් බවට පත් වෙයි කියලා. අපි අද BIS 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.